දත්ත නිරූපණය හා අර්ථකථනය පාඩමේ බහුතීර ප්‍රස්ථාර තමයි අද පටන් ගන්න තියෙන්නේ. හරි. ඕන්න බලන්න පුතේ බහුතීර ප්‍රස්ථාර. බහුතීර ප්‍රස්ථාරයක පුතේ අර ඉස්සෙල්ලා තිබ්බ මෙහෙම එක තීරුවයිනේ. දැන් මෙතන තීරු ඒ වගේ දෙකක් තියෙනවා. මම බලන්නකෝ මේකෙන් මොකද්ද මේ කියවෙන්නේ කියලා බලමු. එක්තරා ගම්මානයක නිවාස පහක වෙසෙන සමාජිකයන් සංඛ්‍යාව පහත බහුතීර ප්‍රස්ථාරයේ දැක්වේ. හරි අපි බලමු. අඩුම සමාජිකයන් සංඛ්‍යාවක් සිටින නිවස කුමක්ද? ඉතින් බලන්න මේ තියෙන නිවාස පහක්. හරිද? ඔය තියෙන නිවාස පහක්. මේ තියෙන එක නිවාසයක්. මේ නිවාසේ මේ එක පාටක් මේ පැත්තට ඉරි ගහලා දාලා තියෙනවා මේ ඒකෙන් කියවෙන්නේ පුතේ පිරිමි කියන එක. ආ මේකේ මේ පළවෙනි නිවාසයේ එතකොට මෙතන දෙකයි එහෙනම් මෙතන එකක් වෙන්න ඕනේ. එකයි දෙකයි එහෙනම් මෙතන තුනක් වෙන්න ඕන. 4 5 ඔන්න ඔහොම තමයි යන්නේ. 6 7 8 9 10. එහෙම දාගන්න ඕනේ නැහැ මම ඔයගොල්ලන්ට පේන්න ඕන නිසා දැන් මේ. එතන පළවෙනි නිවාසේ පුතේ පිරිමි තමයි මේ මෙන්න මේ පැත්තට ඉරි ගහලා පෙන්නන්නේ මේ 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 පාටින් මේ විදියට. එතකොට මේකේ පිරිමි කී දෙනෙක් ඉන්නවද මේ පළවෙනි නිවාසේ? එක්කෙනයි. එක්කෙනයි. ගැහණු කී දෙනෙක් ඉන්නවද? එතන මේ ඉකුත් නැහැ කියන්නේ ගැහණු. ගැහණුත් එක්කෙනයි. දෙවනි නිවාසේ පිරිමි කී දෙනයි? දෙන්නේ. පිරිමි දෙවනි නිවාසේ පිරිමි කියන්නේ මේ එකනේ. පිරිමි කියවෙන්නේ පුතේ මෙන්න මෙහෙම කතර ගහපු එකෙන්. හරිද? මුකුත් පාට කළ නැත්නම් ඒකෙන් කියවෙන්නේ ගැහණු කියන එක. හරි බලන්නකෝ මේකේ පිරිමි කී දෙනෙක් ඉන්නවද? පහයි. පහක් ඉන්නවා. දෙවෙනි වාසේ ගැහණු කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. දෙන්නයි. තුන්වෙනි වාසේ පිරිමි කී දෙනයිද? 8 දෙනයි. ගැහණු 4 දෙනයි පුතේ. ඕක දැන් ඔයාලට එක සැරේ හොයාගන්න බැරි නම් ඔයාලා මොකක්ද දන්නවද කරන්න ඕනේ? මෙන්න මෙහෙම අඩරූල තියන්න. අඩරූල තියලා බලන්න මේක එක හා සමාන මට්ටමද කියලා. හරිද? ඒ විදිහට අඩරූල තියලා බලන්න මෙහෙම. ඔයාලා අඩරූල තියන්න මෙහෙම මට්ටම හොයාගන්න. ආ. අඩරූලෙන් තියලා හොයන්න පුළුවන්. දැන් ඔන්න මෙහා නම් මෙන්න මෙහෙම බලන්න පුළුවන් මේ. පේනවද? ආ. ඕන පුතේ. මෙන්න දැක්ක නේද මේ මෙහෙම ඔයාල ඉරි අඳින්න ඕනේ නෑ මම මේ ඉරි ඇඳලා පෙන්නන ඔයාලට හොයා ගන්න ආන්න ඕන දැක්ක නේද හරි පුතේ එහෙනම් බලන්න අඩුම සමාජිකින් සංඛ්‍යාවක් සිටින නිවස සමාජිකේ අඩුවෙන්ම ඉන්නේ මොන නිවාසද මෙන්න නිවාස 1 excuse me sir ඔව් කියන්න පුතේ වැඩිම සමාජිකින් ගණනක් සිටින නිවස කුමක්ද? ඊතර පුතේ මේ සමාජිකය ගාන බලද්දි අපි බලන්නේ පිරිමි ගානයි ගැහණු ගානයි එකතුව. හරිද? සමාජිකය කියද්දී පිරිමි ගැහණු දෙකල්ලොමනේ. ඒතර පිරිමි ගානේ ගැහණු ගණනේ එකතුව බලන්න ඕනේ. මෙතන පිරිමි එකයි ගැහණුත් එකයිනේ එකයි එකයි දෙකයි. බලන්න ওই විදිහට පුතේ වැඩිම සමාජික අපිට පේනෝ මෙන්න මෙතන පිරිමි වැඩි. ඒක ගැහණුත් ටිකක් වැඩි. එහෙනම් මේක වැඩි ඇතිනේ. මෙතන 8ක් එනවා. මෙතන 4ක් එනවා. 8යි 4යි 12. 12ක් එනවා. එහෙනම් මෙතන සමාජිකය 12ක් ඉන්නවා. මේක තමයි අනිවාර්යෙන් වැඩි වෙන්නේ. අනිත්ය බැලුවොත් ඊට වඩා පේනවනේ පුතේ අපිට අඩුයි කියලා නේද? මේ අඩුයි කියලා පේනවනේ අනිත් ඒවා. එහෙනම් වැඩිම සමාජිකින් ගණනක් සිටින නිවස මොකද්ද? නිවාස 3. නිවාස 3. ආ මේ තියෙන 3 නිවාසය. සමාන සමාජික සංඛ්‍යාවක් සිටින නිවස් මොනවාද? නිවාස 2 සහ 5 නිවාස 2යි නිවාස 4 නිවාස 4යි ආ මේ තියෙන පුතේ මෙන්න මේ නිවාසයයි මෙන්න මේ නිවාසයයි බලන්නකෝ මේකෙත් පිරිමි 5යි
පිරිමි පහයි ගැහණු දෙකයි ගැහණු දෙකයි ආමින් සමාජික සංඛ්‍යාව සමානයි මේකත් මේකත් එක සමානයි මේකත් මේකත් එක සමානයි එහෙනම් නිවාස දෙක හා නිවාස හතර නිවාස දෙක හා නිවාස හතර හරි සමාන පිරිමි සමාජික සංඛ්‍යාවක් සිටින නිවස් මොනවාද අන්න දැන් පිරිමි සමාජික සමාන පිරිමි ඒත් මොකද්ද නිවාස දෙකයි නිවාස හතරයි ඒරෙන්න වෙන මොනවක් තියද නැහැ නේ නැහැ ඒරෙන්න වෙන මොනවක් නැහැ එහෙනම් ඒත් ලියන්න තියෙන්නේ පුතේ නිවාස දෙක හා නිවාස හතර නිවාස දෙක හා නිවාස හතර මේ පිරිමි සමාජික මෙතනත් පහයි මේකෙත් පහයි මේකෙත් පහයිනේ ආ එහෙනම් ඒක තමයි ගන්න තියෙන්නේ වෙන එකක් නැත හරි අපි යන් ඊළඟ ප්‍රශ්නයට ඊළඟට පහලට ගමු ආ තව තියෙනවනේ ආ ඔන්න රොමිලක්කම් පහ පිරිම සමාජිකයින් හා ගැහණු සමාජිකයින් අතර වැඩි වෙනසක් ඇති නිවස කුමක්ද ආන්න ඒක බලන්න පුතේ මේකෙන් අපි බලන්න ඕනි පිරිම සමාජිකයින් හා ගැහණු සමාජිකයින් අතර වැඩි වෙනසක් තියෙන නිවස වෙනස වැඩි මොකේද මෙයාගේ මෙන්න මෙතර වෙනස බලන්න පුතේ මොන මෙන්න මේ නිවාස දෙකේ වෙනස ගන්නවා නිවාස එකේ වෙනසක් තියද පිරිමි ගැහණුයි අතර පිරිමිත් එක්කෙනයි ගැහණුත් එක්කෙනයි නෑ වෙනසක් නෑ මෙතන වෙනස බලන්න මෙතන පිරිමි කී දෙනෙක් ඉන්නවද 5යි ගැහණු 2යි 5න් 2ක් අඩු කරන්න වෙනස කීයද 3යි 3යි මෙතනත් වෙනස බලමු පුතේ පිරිමි කී දෙනෙක් ඉන්නවද මෙතන අටයි ගැහණු හතරයි අටෙන් හතරක් අඩු කරන්න වෙනස හතරයි මෙතනත් බලමු වෙනස මට ඒක හොයාගන්න අමාරු නිසා මම මේක මෙරි කෑල්ලක් අඳිනවා ඕගොල්ලෝ අඳින්න ඕනේ නැහැ අනේ හරි හරි අහුණා වෙනස මෙතන පහයි මෙතන දෙකයි පහෙන් දෙකක් අඩුනවා වෙනස 3යි 3යි මෙතනත් බලමු මෙතන 4යි 4 මෙතන කීයද 1යි නේ 1 මෙතන 1යි 4 එකක් අඩු කරාම වෙනස 3යි 3යි එහෙනම් පුතේ පිරිමි සමාජිකින් හා ගැහණු සමාජිකින් අතර වැඩි වෙනසක් තියෙන්නේ නිවාස තුනේ නිවාස තුන හරි මෙන් නිවාස තුනේ තමයි වෙනස වැඩි හතරක වෙනසක් තියෙනවා මෙමෙ නිවාසවල සිටින මුළු සමාජිකයන් සංඛ්‍යාව කීයද ආ පුතේ මේ නිවාසවල සිටින මුළු සමාජිකයන් සංඛ්‍යාව අහනවා අපි හොයමු නිවාස එකේ ඔක්කොම සමාජිකයෝ කීයක්ද කියලා හොයාගමු රටක් ගාලා අපි හරිද මොකද මුළු සමාජිකයෝ ටික ගන්න නම් මේ ඔක්කොම නිවාසවල ඉන්න සමාජිකයෝ ටික එකතු කරන්න ඕනනේ එහෙනම් අපි මේ ටික එකතු කරමු අරගෙන මුලින්ම හොයාගමු හරි ඔන්න මම මේ ගානට තියාගන්නම් නිවාස එක ගත්තොත් මෙතන සමාජිකයෝ ඉන්නවා 1යි 1යි ඔක්කොම සමාජිකයෝ කීදෙනයිද දෙන්න මෙතන සමාජිකයෝ ඔක්කොම කීදෙනයිද මෙතන 5යි මෙතන 2යි 5යි 2යි ඔක්කොම සමාජිකයෝ 7යි මෙතන සමාජිකයෝ 8යි ආ මෙහෙම පුතේ ලියලා එකතු කරන 2 එකතු කිරීම 7 එකතු කිරීම උමු ලියාගෙන යන්න මම මේ මෙතනින් ලිව්වේ මට ඉඩ මේ හරි ඉඩ මදි නිසා හරි මෙතනින් ලියාගෙන මෙහෙම එකතු කරන්න මුළු සමාජික සංඛ්‍යාව ගන්න 34 නිවාස තුනේ කීයක්ද 12 8යි 12යි 4යි 12යි
निवास हातरे की याद बलान पुते हाताई 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 निवास पाहे 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 ने पाहे ओ पुते आड़ूला तियला होया आगाने होंदे देंगो याल तम मेरे को होया आगाने बेरी ना आड़ूला तियाना मेने मेहम होयाले के आड़ूला तियाने तियला तमाय होया आगाने ना पुते नेत्ता मेरे को होया आगाना मार मितना ते है मैं आड़ूला तियाना पुते मेहम තියලා හොයලා බලන්න නැත්තම් හොයාගන්න ටිකක් අපහසුයි. හරි මෙතන 4යි. මෙතන 4 දෙනෙක් ඉන්නෝ. මෙතන දෙන්නයි 4යි 2යි 6යි නේ? 6යි. අන හෝ හෝ දෙකක් නෑ. Yes. 1යි. මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. උතේ මේ මෙතන එක්කෙනයි. 4යි 1යි 5යි. හරි. मैं निवास सामाजिक गान गान मेटी के करना पेली दान मेटी के कर ला अरे मम्मी आटी का गाना किया दावे का तू है किस तू नाई ने हाँ अरे ඔන්න පුතේ මුළු සමාජික ගාන 33යි 24යි 25යි 26යි හරි ඊළඟ ගාන ඊළඟ ප්‍රශ්නෙට යන්න දැන් තේරුණාද මේ වෙලේ තේරුණ නැති කවුරු හරි ඉන්නවද ඔව් සර් තේරුණ නැති කවුරු හරි ඉන්නවද මේ ගත්ත එක තේරුණ නැහැ තේරුණ නැති ළමෙක් ඉන්නව නම් මයික් එක ඔන් කරලා කියන්න සර් මට මේක තේරුණ නැහැ කියලා ඉන්නවද අනේ හැමෝටම තේරිලා එහෙනම් පුතේ හැමෝටම තේරුණා නම් ඊළඟ ප්‍රශ්නේ තනියෙන් කරන්න ඕනේ ආ පටන් ගමු යන් ඊළඟ ප්‍රශ්නෙට තේගේ භෞතික ප්‍රස්තාරයක් අඳින්න තියනවා ඔව් පහත දැක්වෙන්නේ එක්තරා පාසලක 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්තිවල සිසුන් ගණන දැක්වෙන වගුව මෙම දත්ත සුදුසු භෞතික ප්‍රස්තාරයක දක්වා එමගින් පහත දැක්ව පසුලිත ඉරුසපයන හරි දැන් පුතේ භෞතික ප්‍රස්තාරයක් අඳින්න ඕන භෞතික ප්‍රස්තාරයක් අඳින්න කලින් අපි බලමු මේකේ මේ තියෙන අගයන් කොහොමද තියෙන්නේ ගැහණු 100යි පිරිමි 120යි 85යි 90යි 120යි 110යි 100යි 90යි 100යි 30යි 115යි 95යි 125යි අසුතු ඉඳගම් ඔව් එහෙම 80 ගණන් 80 ඉඳලා ගන්නත් පුළුවන් අපිට නැත්තම් මෙහෙම ඔව් එහෙම කරන්න පුළුවන්. එතකොට පුතේ අපි ගන්නෙ කීයෙන් කියලා දැන් පොතු දෙකක් 10ෙන් 10ට ගමුනේ. 10ෙන් 10ට. අයි පහකුත් තියෙනවනේ ලකුණු කරන්න 85 95 125 115 පහේවත් තියෙනවනේ. එහෙනම් පොතු දෙකකින් 10ක් ගමු. ඔයාලගේ පෙළ මේ ඔයාලගේ ලියන පොතේ පොතු දෙකකින් කියන්නේ ශීර්ෂ සංඛ්‍යාව 10 දෙනෙක් ගමු. ඊට පස්සේ මේ ඔක්කොම එක සැරේ දාගන්න කියන ගොඩක් නැත්තම් ඉස්සෙනෝනේ 10 ගාණෙ ගියොත් එහෙම. ඉතින් මේකේ තියෙන 185 අඩුම තියෙන්නේ 85. අඩුම 85 තියෙන්නේ. නේද? වැඩිම තියෙන්නේ කීයද බලන්න. අඩුම 85 වැඩිම 130. වැඩිම 130. එහෙනම් අපි දැන් බලමු මේ කඳින්න ක්‍රමයක්. මම බෝඩ් එකේ අඳින්නම්. අඩුම 85 වැඩිම 130 මම පුතේ ඔන්න මෙහෙම අඳින්න හිතනවා දැන් ඔයාලත් එහෙම එක සැරේ හිතන්නේ ළමයි අඩුම 85 තිබ්බා මම 10 10 ඔහොම ගන්නවා 10 20 30 40 50 60 70 80 අපිට මේ පල්ලෙහාටි කොහොනයිද
हरियाणे मामा मेक चुट्टा हकुलना मनो करना अरे मेन मेथन नाम किया असू पहाने तीन මම මේක කීයෙන් වගේ පටන් ගන්නද 80 ආ නැත්නම් 70 වෙන පටන් ගත්තත් කමන්නේ නැහැ කමන්නේ අපි 70 වෙන පටන් ගමු වඩා හොඳයි වගේ ඒතර ටිකක් උසට එනවා 70 80 85 කොටු දෙකක් පරතරේ 10 න් 10ට ගන්න දෙකක් නේ පරතරේ සර් ඔව් කොටු දෙකයි පරතරේ මෙතනත් කොටු දෙකයි පරතරේ කොටු දෙකයි කොටු දෙකයි දෙකෙන් දෙකට ගන්න दहाय दहाय यान्न दहाय हेत्तेव असुव अनुव सीय अन्न कोट्टु देकें देकट उड़ेट गान्न वा हेत्तेव असुव अनुव सीय एकसिय दहाय एकसिय विस्स වැඩිම කීයද පුතේ තිබුණේ 130 නේ 130 ආ 130 වුණා 140 කුත් ගත්තර කමන්නේ වැඩිපුර 140ක් ගත්ත කියලා කවුරුවත් වැරදි දාන්නේ නැහැ හරි ඔන්න මම ගත්තා එක දැන් ගෙහනු පිරිමි දෙගොල්ලෙ කින්නෝ ඒකේනර ඉස්සෙල්ල වගේ පුතේ එක දැන් එක මේවකක එක කාණ්ඩයක වර්ග දෙකක් තියෙනවනේ නේද ආ එක කාණ්ඩයක කියන්නේ එක ශ්‍රේණියක වර්ග දෙකයි දැන් මෙතන 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය තියෙන්නේ ඒතර එක ශ්‍රේණියක දෙගොල්ලෙක් ඉන්නවා කවුද පිරිමි ගැහණු එහෙනම් පිරිමින්ට එකයි ගැහණුන්ට එකයි පුතේ එක ළඟ අඳින්නේ එක ළඟ දෙන්න අඳින්න ඕනි හරි ඔන්න මම මෙතනින් එක කොටක් මෙහෙට තියලා එක කොටුවක් මෙහෙට තියලා එක කොටුවක් හරි දෙකක් හරි කමන්නේ ඔයාලට ඕන නම් දෙකක් ගත්තත් කමන්නේ ඊළඟට පුතේ කොටු දෙකෙන් දෙකට ගත්තොත් අපිට ඕන දැන් මෙතෙන්ට කොටු දෙකක් ගත්ත කියලා හිතන්නකෝ ඒ තීරුවක් අඳින්න තවත් කොටු දෙකක් ඕනයිනේ ඇයි පිරිමි ගැහණු දෙගොල්ලෙක් ඉන්නවනේ නේ එහෙම ගත්තොත් ඊට පස්සේ ආයි කොටුවක් ඉඩ තියලා ආයි කොටු දෙකයි කොටුවක් ඉඩ තියලා කොටු දෙකයි කොටුවක් ඉඩ තියලා ගත්තොත් අපිට 11 ශ්‍රේණිය දක්වාම මේ අතර ගන්න පුළුවන්ද කියලා චුට්ටක් චෙක් කරලා බලන්න එහෙම ගන්න පුළුවන්ද කියලා තමත් බලන්නම් මං කිව්ව දේ තේරුණාද දන්නේ නැහැ බැරි ප්‍රශ්නයක් තියෙනවනේ 6 7 8 9 10 බැරි ප්‍රශ්නයක් එනවා නේද කොටු දෙක ගන්න යන්න බැරි ප්‍රශ්නයක් එනවා නේද ආවෙ නැද්ද පුළුවන් සර් ඈ පුළුවන් පුළුවන්ම ගන්න ඕන සර් මේ අනිත් පැත්ත मरना टिका तेरुने बै वगे का पुलवान सर पुलवान दे पुलवान सर पुलवान सर पुलवान नंगान හරි 6 ශ්‍රේණියේ ඔන්න මේ තියෙන්නේ 6 ශ්‍රේණිය
නැත්තම් පුතේ මෙහෙම කරන්න පුළුවන් එහෙම ඉඩ මදිනව නම් මේ පැත්තට කොළ කෑල්ලක් කලවා ගත්තත් කමන්නේ නැත්තම් ඉතින් එක නැත්තම් මෙහෙම එක කොටුවක් එක කොටුව ගානේ ගත්තත් කමන්නේ එක කොටුවක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ ආ පුතේ පොත අනිත් පැත්ත හරවලස ඕ ආ පොත අනිත් පැත්ත හරවන්න පුළුවන් ඒ කියන්නේ මෙහෙමයි දැන් අර බහුතීර ප්‍රස්ථාරේ අනිත් පැත්ත රඳිනු මේ පැත්ත එහෙම දෙන්න පුළුවන් හරි හය ශ්‍රේණියේ ගැහණු 100ක් නේ ඔන්න පුතේ ගැහණු 100ක් මම අඳිනවා මේකේ දක්වනවා හය ශ්‍රේණියේ ගැහණු ළමයි 100ක් ඉන්නවා ඔන්න හය ශ්‍රේණියට ඊළඟට හය ශ්‍රේණියේ පිරිමි 120ක් ඉන්නවා 120ක් ඉන්නවා හරි දැන් පුතේ මාර ප්‍රශ්නයක් තියෙනවා මෙයාල පිරිමි මෙයාල ගැහණු කියන එක අඳුනා ගන්න මොකක් හරි වෙනසක් ඕන නැද්ද මේ ඉරියාදිර පිරිමි ඉරියාදිමු නැත්තම් පුතේ පාට කරමු මං නම් ඉරියාදිනු ඔන්න මම අරගත්තා වෙනත් පාට පෑනක් පැන්සල හරි මොකක් හරි කමන්නේ මෙන්න මෙයාලව පුතේ මම මෙහෙම ඉරියාදිනු අන්නේ ඉරියඳපු අය තමයි පිරිමි කියලා ගන්නෙ මම ඉරියාදිනව පිරිමි අයට හරි ඔන්න හය ශ්‍රේණිය හරි දැන් ඔන්න එක පොටුවක් ඉඳ තිව්වා ඊළඟට හත ශ්‍රේණිය 7 8 9 10 මටත් මේක ඇඳ ගන්න බැරි ප්‍රශ්නයක් එනවා 11 ශ්‍රේණියට එනකම් තියෙනවනේ එහෙම වුණත් පුතේ මේක එක කොටුවකින් ගත්තත් කමන්නේ නැහැ मम इरी මුලින් තියෙන්නේ ගැහෙනුනේ එහෙනම් මම මේකේ අර අපි මේක අන්තිමට ලියන්න ඕන පුතේ මේ පැත්තෙම ලියන්න ඕන කියලා දෙයක් නැහැ යටින් දිව්වත් කමන්නේ නැහැ හොඳේ ඔයාලට දැන් මෙහෙ ලියන කොහොමත් ඉඩම දින ඕනේ අයි මේක මේ පැත් මෙහෙට තව ගොඩක් ඉඩ ඕනයිනේ මේකට ඒ නිසා පහලින් ලියලා පහලින් හතර කියනවා පහලින් ලියන්න පුතේ මයික් ඔෆ් කරගන්න කවුද මේ බිතු සර් පහලින් ලියන්න මෙන්න මෙහෙම කොටුවක් ඇඳලා ඒකේ අපි පුතේ මෙන්න මෙහෙම පාට කරන්නේ මේ අතර පාට කරේ ඒකෙන් කියවෙන්නේ ගැහණුද පිරිමිද පළවෙනි එකෙන් පිරිමි පිරිමිද ගැහණු 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 මේ මුලින් ගැහණුනි පුතේ ඉන්නේ වාගුවේ මුලින් ඉන්නේ ගැහණු ඒ වගේම පුතේ අක්ෂ දෙක නම් කරන්න මතක තියාගන්න මේ මෙයා මේ අක්ෂයට එන්නේ ශිෂ්‍ය සංඛ්‍යාව කියන මේ අක්ෂයට ශිෂ්‍ය සංඛ්‍යාව මේ අක්ෂයේ ශිෂ්‍ය සංඛ්‍යාව
මේ අක්ෂය මොකද්ද ශ්‍රේණිය ශ්‍රේණිය මේ අක්ෂය ශ්‍රේණිය ආ මේ තියෙන්නේ ශ්‍රේණිය අක්ෂය හරි දැන් වැඩේ කරගෙන යන දඩබඩ ගාලා हाये इंदला श्रेणी कोला हक पिए ना हाया हाता अट्टा नमे दहाया एकोला हवे ना कांग पिए ना बोले फोर माता पेपर देना है पेपर एक नया नहीं इन्हें को मंग स्क्रीन ने कट दाला देन एक बैन स्क्रीन ने क्रेम मत माता मैं करंडा मारू ही नहीं हरी माँ मेहम कराना माँ मैं पैते वागुए लिया गन्ना हाय हाथ आट नाम दहाय एक सी आई एक विस्साय गहन असो पहा मितन हाथ श्रेणी गहन असो पहाई अनु आय एक विस्साय एक दहाय हर वगुदीन तोर तुर बोर्ड ट्यूटे मैं बलागन मंग ये मे बहुत प्रस्ताव तवटिक कुड़ाकर मट बोर्ड इधमा पोते मट बोर्ड इधमा बित्ती है अंतर अम्म को संगो बित्ती हरी पास अतम अरे ओ ना मम्मी गान ठंडी ना हरी हाय वसरे මේ මුලින් ඉන්නේ ගැහණුවයි මේ මෙතන මුලින් ඉන්නේ ගැහණු මෙතන ඉන්නේ පිරිමි හය වසරේ ගැහණු 100යි පිරිමි 120යි පිරිමි 120යි මෙන්න පිරිමි हरे और ना हाया वसर ना हरे दें हाता वसर टे याना ओम मम्मा आ हाता वसरे गहनु असु पहाई असु आई अनु आई मैदतामाई असु पहा उते मरे छुट्टा किया ना मेट यूट्टे गान बेरी बेचला माई की देने किन्ना वध केला मुगदा ट्यूट ने तब मामा आदम दार नोल ट्यूट टी बेरे वेला आना पुड्डक मट नम टीक किया ट्यूट नैति लमाई गे मे ट्यूट लंग नैति लमाई नम की आगे दिव्यांग तब शालिनी तब विमानी उदवां बार से किन्नोनी पुते आधा कासों ने कहला थी ये ने दवाल देखे वे ना कहा हरी तो मन चुट्टा कोल्ले का दाल आहला ट्यूट नेत्रों में मन तांगल ट्यूट का क्या बनना कासों ने कहा उड़ा रेस हैंड डाउन को ट्यूट नेत्रों में रेस हैंड डाउन ट्यूट का लांगर नेत्रों में रेस हैंड का दाग नेत्रों में हार्ड एक्सक्यूज मी सर ओके आना पुते सर मम्मा ट्यूट के में कार्ड के नंबर का लिवे ने आएगा कमान ने पुते हरे हाथ देने की नोने हरे मम्मा ट्यूट अटैक भीतर दान ना गिहिल्ला गान पुते ओय हाथ देना ट्यूट गान अरे
වැලිගම නොවන ළමයි ඉන්නවද ටියුට් එක නැති? වැලිගම නොවන ටියුට් එක කවුද පුතේ? අමාය. අමාය. ආ. මම ඔයාලට ටියුට් එක එව්වනේ. අමායර මම ටියුට් එක එව්වා. බලන්න ෆෝන් එකට දාලා ඇති. හා සර්. හරි ඔන්න 6 ශ්‍රේණිය මෙතන 85යි සෝරි 7 ශ්‍රේණිය 85යි ගැහණු අය පිරිමි අය 7 ශ්‍රේණිය 90යි 90ට නැකන් ඔන්න මෙහිම මෙතෙන්ට හරි මම අන්තිමට පාඩ කරන්න මේ 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය ඊළඟට 8 ගැහණු 120යි මේන් ගැහණු 120යි පිරිමි 110යි පිරිමි 110යි හරි ඔන්න 8 ශ්‍රේණියත් හරි අර ගැහණු අය තමයි මම පාට කරේ ගැහණු අය තමයි හැම එකේම පාට වෙන්න ඕනේ මුලින් ඉන්නේ ගැහණු අයනේ යාලෝ පාට කරනවා මම නමය ශ්‍රේණිය ගැහැණු 100යි ගැහැණු 100ක් මෙන්න මෙතෙන්ට එනකම් පිරිමි 90යි නමය ශ්‍රේණියේ පිරිමි 90යි හරි ඔන්න නමය ශ්‍රේණියත් හරි දැන් 10 ශ්‍රේණියයි 11 ශ්‍රේණියයි තියෙන්නේ ඊළඟට 10 ශ්‍රේණිය මට දැන් මකන්න වෙනව බෝඩ් එක මම මේ හරියෙන් ලියා ගන්න 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය ඒවා 10 130යි 115යි 11 95යි 125යි හරි මේ ගැහණු මේ පිරිමි මම මේ ටික මකනවා පුතේ මම මේ ලියාගත්තේ මේ සමහර ළමයි ගාව ටියුට් එක නැහැනේ. ඒතර ඒ ළමයිට අඳින්න පුළුවන් වෙන්න එපයි මේක. ඇඳලි ඉවරයි. ආ හරි ඇඳලි ඉවර කරන්න. හරි ඔන්න හිස් ඉඩක් තිව්වා. 10 ශ්‍රේණියේ ගැහණු 130යි. 130ට නකන් උස්සන්න ඕනේ. ඔන්න 130ට එනකම් උස්සගෙන 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 ඔන්න මුතේ උස්සගෙන උස්සගෙන එනවා මෙන්න මෙහෙට එනකම් එන්න ඕනි මෙන්න සෑහෙන උසයි ගොඩක් උසයි එක ආ ඕන දැන් පහළට පහළට
හරි. 10 ශ්‍රේණිය ගැහෙනු 130යි. පිරිමි 115යි. පිරිමි 115යි. මෙතන 110යි 120යි අතර තමයි 115 තියෙන්නේ. මෙන්න මේ හරි. මේ මැද. ආ මේ හරි මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම. මෙන්න මෙතන. හරිනේ. බලන්න හරිද කියලා. 115 ආ හරි. කෙලින් තියෙනවා. ඔයාලා පුතේ අඩ්‍රූලෙන් තමයි මේ බලන්න ඕනි. මේ හැම දෙයක්ම ඔයාලා බලන්නේ අඩ්‍රූලෙන්. අඩ්‍රූල මෙහෙම තියලා එක මට්ටමේද කියලා බලනවා. එක මට්ටම ගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ නම් පොටු රූල්නේ. වැඩේ සිම්පල්. හරි ෂෝ. පොටු රූල් තියෙන නිසා. මට ඉතින් දුක තමයි. ඔයාලට පොටු රූල්, ඔයාලට සැප. මට දුක. මම මෙහෙම බලන්න එපා 115. හරි. ඔන්න 115 වැඩේ හරි. මෙන්න ඇදගෙන 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 ඔන්න ගියා 15. හරි. මේ 10 ශ්‍රේණිය. මෙන්න 10 ශ්‍රේණිය. 11 ශ්‍රේණිය ඊළඟට. 11 ශ්‍රේණියේ ගැහෙනු 95යි. ගැහෙනු 95ක් ආ 90යි 100යි අතර 95. මෙන්න මෙතන. ඕන්න හොමෙනවා හොමෙනවා හොමෙනවා. ආ. මෙන්න මෙතන. හරි. බලමු ආයි හරිද කියලා. මෙන්න මෙතනින් 95. ඕන වැඩේ හරි. වැඩේ හරි. 95යි. 95ක් කවුද ඉන්නේ? ගැහෙනු. පිරිමි 125යි. පිරිමි 125 ඉන්නේ 120 130 අතර. ආ මෙන්න මේ හරි මැද. ඇඳලි වරයි සර්. හරි. ඕන්න මෙතන. හරි. ඒක නැදේ ගියා. ඒක නිකන් මොකද්ද වෙලා වගේ ගියා. කොහෙද ඉතින් ඕගොල්ලන්ට පොටු රූල් තියෙනවා. අඩි රූල් තියෙනවා. මට අඩි රූල්ත් නෑ පොටු රූල්. මේ ළමයාද චුට්ටක්වත් කතා කරන්නේ. ගුළු වෙලාද? ඈ අද ළමයි පොඩ්ඩක්වත් කතා කරන්නේ. Good morning sir. Good morning ah. Good morning. දැන් දැහැරුනේ. 120 130 අතරනේ පුතේ 125. මෙන්න. බලමු හරිද කියලා. හරිනේ. ආ හරි හරි. ඔන්න හරි. 130 තව ටිකක් උඩට ගියා නම් නෑ හරිනේ. ඕන දැන් වැඩේ හරි. ආ මම ගැහෙනු අය තමයි අර පාට කරේ. 10 ශ්‍රේණියේ ගැහෙනු මේ. යාළුව පාට කරනවා. මුලින් තියෙන එක තමයි පුතේ ගැහෙනු. ඇයි මුලින් දුන්නේ යාළුවනේ? මුලින් දීලා තියෙන්නේ ගැහෙනු. Ladies first. ආ ආන යාළුව තමයි මේ පාට කරලා දාලා තියෙන්නේ. මං ඉතින් දන්නවනේ පුතේ එක එක විදියට කියනවනේ ඔවා. ඕන්න. මේ 10 ශ්‍රේණිය මේ 11 ශ්‍රේණිය. හරි. ඊළඟට අර පහලින් ඇඳ නේද මේ පාට කරපු එකෙන් දැක්වෙන්නේ ගැහෙනු. පාට කරපු නැති එකෙන් දැක්වෙන්නේ පිරිමි කියලා පහලින් ඇඳා නේද? ඔව්. කොහොම බලන්න මේ විදිහට වැඩේ කරලා අවසන් ළමයි අත උස්සන්න. මේ විදිහට වැඩේ කරලා ඉවරයි. රේස් හෑන්ඩ් දාගෙන දාගෙන යන දඩබඩ ගාලා නැහැ අත උස්සගෙන යන්නකෝ නිකන්. නිකන් හරි රේස් හෑන්ඩ් හරි කොහොම හරි කමක්.
මේක තේරුනේ නැති කවුරු හරි ඉන්නවද? මේක තේරුනේ නැහැ. අනේ සර් මට තේරුන්නේ නැත. ආන්න එහෙම ඉන්නවනම් ටක් ගාලා කියන්න මට. තේරුනේ නැති කවුරු හරි ඉන්නවනම් ඉක්මනින් කියන්න තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවනම් නවද නෑ නේ හැමෝටම තේරිලා හරි එහෙනම් අපි දැන් බලමු පුතේ මේකේ අහන ප්‍රශ්න ටික බලන්න ප්‍රශ්න ටික මේමද අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින ශ්‍රේණිය කුමක්ද අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින ශ්‍රේණිය साउंड මම හිතන්නේ කාට කෝල් එකක් ආවද දන්නේ නැහැ. ෆෝන් එකට කෝල් එකක් ආවොත් පුතේ සවුන්ඩ් එක අඩු වෙනවා. හරි. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින ශ්‍රේණිය. මොන ශ්‍රේණියද? හත ශ්‍රේණිය. හත ශ්‍රේණිය. ඔන්න රෝමිලා අකන් එකට උත්තරේ හත ශ්‍රේණිය. රෝමිලා අකන් දෙකට වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින ශ්‍රේණිය. ඒක නම් පුතේ ටිකක් ටිකක්. 10 ශ්‍රේණිය. ඔව්. එහෙම ගන්නත් පුළුවන්. අපිට යම් සංසන්දනයක් කරලා. මේ බලන්නකො. දැන් අපිට පේනෝ නිකන් වැඩි කාගේ කාගේ වගේද? 8යි 8 ශ්‍රේණිය. 8යි 9 ශ්‍රේණිය. 8 ශ්‍රේණියේ 9 ශ්‍රේණියේ වැඩි. 9 ශ්‍රේණිය නෙවෙයි සර් 10 ශ්‍රේණිය. සෝරි 10 ශ්‍රේණිය. 8 ශ්‍රේණියයි 10 ශ්‍රේණියයි දෙකේම වැඩි වගේ නේ. පේනවද පුතේ? මේකෙත් මේ පිරිමි ගැහණු පිරිමි මේ ගොඩක් ඉස්සලා තියෙනවා. මේ 10 ශ්‍රේණියේ ගැහණු පිරිමි ගොඩක් ඉස්සලා තියෙනවා. හැබැයි හොඳටම ආයි මේ දෙන්න දිහා බැලුවොත් අපිට පේනවා 10 ශ්‍රේණියේ. 10 ශ්‍රේණියේ වැඩි නේ. මෙතනට වඩා මේක වැඩි, මෙයාට වඩා මෙයා වැඩි නේ. පේනව නේද? ඔව්. ආ එහෙනම් පුතේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නේ මොන ශ්‍රේණියේද? 10 ශ්‍රේණිය. 10 ශ්‍රේණිය. 10 ශ්‍රේණිය. පුතේ වෙන මන් දැන් තව ප්‍රශ්නයක් අහනවා. හදීසියේවත් අපිට ඔහොම මේ බහුතීර ප්‍රස්තාරයේ දිහා බලලා මේක ගන්න බැරි වුණා නම් මොකද කරන්නේ? ඒ කියන්නේ මේක ටිකක් අමාරුයි අමාරුයි. ඔන්න හිතන්න මේකේ මේ මේ ඉන්නේ පුතේ පිරිමිනේ පිරිමිනේ මේ හරියට වගේ ආවා කියලා හිතන්න මම ඒක සුට්ටක් ආදිරුනේ කියලා බලන්නේ නැහැනේ පුතේ ඒත් බෑනේ ශිෂ්‍ය සංඛ්‍යාව කියද්දි ගැහණුන් ගැහණු පිරිමි දෙගොල්ලොමනේ ශිෂ්‍ය සංඛ්‍යාව කියද්දි එක් එක් ශ්‍රේණිවල මුළු එකතුව අන්න හරියට මෙන්න මෙන්න එකතුව අරගෙන එක් එක් ශ්‍රේණිවල මුළු එකතුව බලනවා 6 ශ්‍රේණිය එකතුව බලනවා 7 ශ්‍රේණිය එකතුව බලනවා 8 ශ්‍රේණිය මෙහෙම ඉතින් ඔක්කොම ඕනෙත් නැහැ දැන් අපිට සංසන්දනය කරන්න ඕන හිතන්න 10 මෙන්න මේ වගේ වුණා කියලා හරිද ඔච්චර ගණන් නැහැ මෙන්න මෙහෙම වුණා එහෙම වුණා නම් දැන් අපිට මේකේ පොඩි ප්‍රශ්නයක් එනෝනේ 8ද 10ද දැන් කියන්න පුළුවන්ද 8ද 10ද තාමත් 10යි කියලා කියන්න පුළුවන්ද දැන් ඕනේ වැඩිම සිසුන් ඉන්නේ 8ේද 10ේද කියලා මම ඇහුවොත් දැන් ඇහුවොත් දැන් මම පොඩි වෙනසක් කරා මෙතන පේනවනේ මම මෙයා අඩු කරා. දැන් ඔයාලට කියන්න පුළුවන්ද? සර් තාමත් වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නේ 10 කියලා. කියන්න පුළුවන්ද? බෑ. දැන් කියන්න බෑ. දැන් කියන්න නම් පුතේ අපි බලන්න ඕනි 8 ශ්‍රේණියේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවයි 10 ශ්‍රේණියේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවයි වෙන වෙනම එකතු කරන්න ඕනි. ඒ කියන්නේ මෙයාගේ පිරිමි ටිකයි ගැහණු ටිකයි පිරිමි ටිකයි වෙනම එකතු කරනවා. මෙයාගේ මෙතන ඉන්න ගැහණු ටිකයි පිරිමි ටිකයි වෙනම එකතු කළා. 8 ශ්‍රේණියේ ඉන්න මුළු සිසුන් ගානයි 10 ශ්‍රේණියේ මුළු සිසුන් ගානයි බලන්න ඕන වෙන්නේ. අන්න එහෙ විදිහට තමයි පුතේ සංසන්දනය කළා මොන ශ්‍රේණියද වැඩිම කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ අපිට මේ බහුතීර ප්‍රස්තාරයෙන් ගන්න බැරි වුණා නම්. හරිනේ? වැඩේ තේරුණානේ මං කිව්වද? හරි. දැන් ප්‍රශ්නයක් නැහැ. මේක ගාන්ත මෙතෙන්ට තියෙන නිසා
අපිට මේ බහුතීර ප්‍රස්තාරයෙන්ම හොයා ගන්න පුළුවන් මේ. පේනවනේ වැඩි කියලා. රෝමිලක්කන් තුන. ගැහැණු ළමයි අඩුවෙන් මහා පිරිමි ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණි මොනවාද? ගැහැණු ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණි බලමු. හත ශ්‍රේණි. ගැහැණු ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණි. ගැහැණු ළමයි අඩුවෙන්ම හා පිරිමි ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණි මොනවාද? හරි. ගැහැණු ළමයි අඩුවෙන්ම ඉන්නේ මුලින් මේ පාටින් දක්වන්නේ පුතේ ගැහැණු ළමයිනේ. ආ. එතකොට හත ශ්‍රේණියේ තමයි ගැහැණු ළමයි අඩුවෙන්. හරි. අපි දැන් ලියමු ඒක. ගැහැණු ළමයි අඩුවෙන්ම රෝමි ලක්කන් තුන කියලා දාලා ලියන්න ඕන පුතේ ගැහැණු ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණිය හත ශ්‍රේණිය කියලා ලියන්න ඉස්සරහින් ගැහැණු ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණිය සමානයි හත ශ්‍රේණිය ගැහැණු ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණිය සමානයි හත ශ්‍රේණිය හත ශ්‍රේණිය ඊළඟට පිරිමි ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණි ඊළඟට ඒකමයි ඇයි ඒකම මේ පුතේ අහන්නේ පිරිමි ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණිය ලියන්න සර් පිරි ළමයි කියලා ලියලා තියෙන්නේ අරේ පිරිමි ළමයි දැනන් ගන්න එපා ඒ වෙහෙම තමයි පුතේ ඔය එකක් දෙකක් එහෙම මෙහෙ මිස් වෙනවා අඩුවෙන්ම සිටින ශ්‍රේණිය හරි සර් හරි පිරිමි ළමයි අඩුවෙන්ම සිටින ශ්‍රේණිය දිහා බැලුවොත් හතත් අඩුයි නමෙත් අඩුයි නේ නමේ ශ්‍රේණිය දෙකම තියෙනවද දෙකම එනව නේද ඔව් සර් ඒතර අපි ශ්‍රේණිය වෙන්න බෑ ශ්‍රේණි ශ්‍රේණි දෙකක් තියෙනවා හත ශ්‍රේණිය හා නමේ ශ්‍රේණිය හතයි නමයයි දෙකම හත ශ්‍රේණිය හා නමේ ශ්‍රේණිය හත ශ්‍රේණිය හා නමේ ශ්‍රේණිය හරි රෝමි ලක්කන් හතර බලන්න දැන් රෝමි ලක්කන් හතර පිරිමි ළමයි වැඩිම හා ගැහැණු ළමයි වැඩිම ශ්‍රේණි නම් කරන්න පිරිමි ළමයි වැඩිම සිටින ශ්‍රේණිය පිරිමි ළමයි වැඩිම වැඩිින්ම 11 ශ්‍රේණිය සිටින ශ්‍රේණිය වැඩිෙන්ම කියලා ගමු 11 ශ්‍රේණිය වැඩිෙන්ම සිටින ශ්‍රේණිය ඊළඟට ගැහැණු ළමයි වැඩිම ලියන පුතේ මේ විදිහටම පිරිමි ළමයි වැඩිෙන්ම ඉන්නේ 11 ශ්‍රේණිය 11 ශ්‍රේණිය දෙකනේ මෙයාලටත් වඩා 11 ශ්‍රේණියේ පිරිමි ළමයි වැඩි මේ පාට කරපු නැති එකෙන් තමයි පිරිමි ළමයි දැක්කේ පාට කරපු එකෙන් ගැහැණු ළමයි එහෙනම් 11 ශ්‍රේණියේ තමයි පිරිමි ළමයි වැඩි 11 ශ්‍රේණිය දැන් ගැහැණු ළමයි වැඩිෙන්ම 10 ශ්‍රේණිය ගැහැණු ළමයි වැඩිෙන්ම සිටින ශ්‍රේණිය 10 ශ්‍රේණිය තමයි ගැහැණු ළමයි වැඩිෙන්නේ අන්න 10 ශ්‍රේණිය හරි ඊළඟට රෝමි ලක්කම් පහ වැඩ ඉවරනා රෝමි ලක්කම් පහ
පිරිමි ළමයි හා ගැහැණු ළමයි අතර වැඩිම වෙනසක් ඇති ශ්‍රේණිය කුමක්ද? 11 ශ්‍රේණිය. ආ බලමු පුතේ. මෙතන වෙනස මේ ඉච්චර නැහැ. මෙතන චුට්ටයි වෙනස මේ ඇත්තමනේ. මෙතන හරි චුට්ටයි. මෙතනත් එච්චර නැහැ ටිකයි. මෙතනත් එච්චර නැහැ ටිකයි. මෙතනත් එච්චර නැහැ ටිකයි. මෙන්න බලේ 11 ශ්‍රේණිය මෙන්න. මෙන්න වෙනස. දැක්කනේ. වෙනස වැඩි කියලා පේනවද නැද්ද අපිට? පේනවා. පේනවා. හොඳට පේනවා. එහෙනම් මේ මේක නේද වෙනස වැඩිම 11 ශ්‍රේණිය. ඔව්. ලියන පුතේ 11 ශ්‍රේණිය. රොමි ලක්කම් 4. සෝරි රොමි ලක්කම් 5. හරි එහෙම කරන්න පුළුවන් අපිට හැබැයි මේ වෙලේ ටිකක් වගුවෙන් පහසු වෙයි වගේ කොහොමද කරන්නේ මුළු ළමයි ගණන අපිට 6 ශ්‍රේණියේ ළමයි 7 ශ්‍රේණියේ ළමයි 8 ශ්‍රේණියේ ළමයි ඔහොම ඔහොම ටිකට් ලියාගෙන නැත්තම් පහළට ලියලා එකතු කරත් කමන්නේ ඔයාලා කොහොමද ලියන පොතේනේ කරන්නේ පුතේ මම මේ බැලුව පොඩ්ඩක් රෝමි ලක්කම් 7 දිහා රෝමි ලක්කම් 7 චුට්ටක් බලන්නකෝ පාසල් සංවිධානය පාසලේ සංවිධානය කර ඇති ශ්‍රම දාන කටයුත්තක් සඳහා පිරිමි ළමයෙකුගෙන් රුපියල් 100ක මුදලක්ද ගැහැණු ළමයෙකුගෙන් රුපියල් 80ක මුදලක්ද එකතු කරනු ලබන්නේ නම් ශ්‍රම දානය සඳහා එකතු වන මුළු මුදල සොයන්න නම් එහෙම එකක් තියෙනවා දැන් මම පොඩ්ඩක් කල්පනා කරනවා අපිට මුළු ළමයි ගාන හොයන්න ඕනේනේ මේ මුළු ළමයි ගාන හොයන්න පුතේ ක්‍රම දෙකක් තියෙනවා මොකද්ද ක්‍රම දෙක එක් එක් ශ්‍රේණි වල ගැහැණු පිරිමි ළමයි එකතු කරලා අන්න හරි එක් එක් ශ්‍රේණියේ ඉන්න ගැහැණු ළමයි ගානේ පිරිමි ළමයි ගානේ එකතුව හොයලා ඒ ශ්‍රේණි වල තියෙන ඉන්න ළමයි ගාන පහළට එකතු කරනවා නැත්තම් මුළු පාසලෙම ඉන්න මුළු පාසලෙම ඉන්න පිරිමි ළමයි ගාන වෙනම එකතු කරලා ගැහැණු ළමයි ගාන වෙනම එකතු කරලා ඒ දෙක එකතු කරනවා ඒ කියන්නේ ක්‍රම දෙකක් තියෙද නැද්ද ක්‍රම දෙකක් තියෙනවා ඔන්න තේරුම් නැත්තම් මම මේක ස්ක්‍රීන් එකට දාලා කියලා දෙන්නම් ඔන්න හගන්න පුතේ මේ පාසලේ ඉන්න මුළු ළමයි ගාන හොයන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා දැන් මේ සර් කිව්වා හරිද ඒ කොහොමද ක්‍රම දෙක ආවේ ඔන්න බලන්නකෝ කියලා දෙන්න හරි මෙන්න මෙහෙමයි එක ක්‍රමයක් තමයි පුතේ දැන් 6 ශ්‍රේණිය කියලා ගත්තොත් 6 ශ්‍රේණියේ ගැහැණු ළමයි ගාන පිරිමි ළමයි ගාන එකතු කරොත් මුළු ළමයි ගාන එනෝනේ 220 ඔව් හරිද මෙන්න මෙතෙන්ට අපිට ගන්න පුළුවන් මුළු ළමයි ගාන කියලා මුළු ළමයි ගණන කියලා අලුත් තීරුවක් දාලා මෙතෙන් එතකොට 220ක් එනවා ඔය විදිහට 85යි 90යි එකතු කරා 175යි ඔහොම එකතු කර කර ගන්න පුළුවන් ඊට පස්සේ මේ ටික එකතු කරලා මෙතන මුළු එකතුව ගන්න පුළුවන් ඔය එක ක්‍රමයක් එතකොට පුතේ මේ හොයන්නේ එක් එක් ශ්‍රේණියේ ඉන්න ළමයි ගානනේ මෙහෙම ගත්තොත් මෙහෙම එකතු කරත් ගැහැණු ළමයි ටික මෙතන එකතු කරනවා මේ ටික එකතු කරලා පහලින් ලියා ගන්න ඕන 0.5 0.5 5 5 10 0.1ක් විතර. හරිද? අයිරාස ඕන ඔහොම එකතු කරගෙන එකතු කරගෙන ඇවිල්ලා මෙතනත් එනෝනේ එකතුව. ඒතර ඉන්නේ මුළු ගැහැණු ළමයි ගාන. මේ පාසලේ ඉන්න මුළු ගැහැණු ළමයි ගාන. මේ ටික එකතු කරත් වෙනවා. මුළු මේ පාසලේම ඉන්න මුළු පිරිමි ළමයි ගාන. මම මේ කියන දේ තේරුණාද? මේ ටික එකතු කරත් වෙනවා. මේ පාසලේ ඉන්න මොන ගානද? මුළු ගැහැණු ළමයි ගාන මේ ටික එකතු කරොත් මේ පාසලේ ඉන්න පිරිමි ළමයි ගාන වෙනවා ඊට පස්සේ මුළු ගැහැණු ළමයි ගණනයි
මුළු පිරිමි ළමයි ගණනයි එකතු කරාම ඒත් එනව නේද පුතේ මුළු ළමයි ගණන නේද ඔව් ආ එහෙනම් ක්‍රම දෙකක් තියෙද නැද්ද අපිට මුළු ශිෂ්‍ය සංඛ්‍යාව හොයාගන්න තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා ඔය ක්‍රම දෙකෙන් මොන ක්‍රමයට හදමුද එක් එක් ශ්‍රේණියේ ඉන්න ළමයි ගාන හොයලා ඒ ටික එකතු කරමුද ගැහැණු ළමයි පිරිමි ළමයි වෙනම එකතු කරමු වෙන වෙනම එකතු කරලා ඒ අංක දෙකත් එකතු කරන එක කොහොමද ගැහැණු ළමයි පිරිමි ළමයි වෙන වෙනම එකතු කරමු වෙන වෙනම එකතු කරලා සර් එහෙම කියන්න හේතුවක් තියද ඊළඟ ප්‍රශ්නෙට මේ ඒක ඕන අන්න හරි that's right නියමයි very good මම කියවන පුතේ ඊළඟ ප්‍රශ්න බලන්න කියලා මේ රෝමි ලක්කන් 7 මේ රෝමි ලක්කන් 7 බලන්නකෝ අහලා තියෙන ප්‍රශ්න පාසලේ සංවිධානය කර ඇති ශ්‍රමදාන කටයුත්තක් සඳහා පිරිමි ළමයෙකුගෙන් රුපියල් 100ක මුදලක්ද ගැහැණු ළමයෙකුගෙන් රුපියල් 80ක මුදලක්ද එකතු කරනු ලබන්නේ නම් ආ එහෙනම් පුතේ මේ පාසලේ ඉන්න මුළු පිරිමි ළමයි ගාන අපිට ඕනද නැද්ද ඇයි පිරිමි ළමයිගෙන් 100 ගාන එකතු වෙන ඕනේ එහෙනම් මේ පාසලේ ඉන්න මුළු පිරිමි ළමයි ගානත් ඕනයි මේ පාසලේ ඉන්න මුළු ගැහැණු ළමයි ගානත් ඕනයි අන්න මේ රෝමි ලක්කන් 7ට පුතේ මුළු පිරිමි ළමයි ගානයි මුළු ගැහැණු ළමයි ගානයි ඕන නිසා අපි මේ 6 වෙනි කොටස මොන ක්‍රමයට හැදුවනම් හොඳයිද නැදනම් මීටර් වෙන්න ඕනේ අන්න හරි ගැහැණු ළමයි ගානයි පිරිමි ළමයි ගානයි එකතු කරලා ඒ එන එකතු අරගමුනේ ඒකනේ මෙතන හොඳම ක්‍රමේ නේද ක්‍රම දෙකක් තියෙනවා ඒ ක්‍රම දෙකෙන් හොඳම ක්‍රමේ වෙන්නේ ගැහැණු ළමයි ගාන එකතුව වෙනම හොයලා පිරිමි ළමයි ගාන එකතුව වෙනම හොයලා ඒ දෙක එකතු කරන්න හරි අපි ගම් පුතේ මෙහෙම පාසලේ සිටින මුළු ගැහැණු ළමයි ගණන කියලා එක වගන්තියක් ගන්නකෝ පාසලේ සිටින මුළු ගැහැණු ළමයි ගණන පාසලේ සිටින මුළු ගැහැණු ළමයි ගණන ආ මේ ටික එකතු කරලා දාන්න මෙතනින් කීයක් දෙන්නේ කියලා මේ ටික මෙහෙම ලියාගෙන කොහොමද කරන්නේ එකතු කරන්නේ මෙතනින් එකතු කරලා දාගමු ඒක තමයි ලේසි මෙතනින් එකතු කරලා දානකො පුතේ මේකෙත් එකතුව මෙතනින් එකතු කරලා දාන්න රටක් ගාලා මේ ටික එකතු කරගෙන යන්න ඕන 5 5යි 10 බින්දුව 1ක් විතරයි ඔන්න මේ ටික හරි ඊළඟට මේ ටික බින්දුවයි 8යි 2යි බින්දුවයි 3යි 9යි හරි 8යි 2යි 10යි 10යි 9යි 19යි අර 1යි 20යි 3යි 23 න් 3 දෙකක් විතරයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 630ක් ආවද ඔව් සර් 630යි 630යි පාසලේ සිට මුළු ගැහන් ළමයි ගණන 630යි දාන පුතේ 630යි කියලා ඊළඟ වගන්තිය ගන්න පාසලේ සිටින මුළු පිරිමි ළමයි ගණන මුළු පිරිමි ළමයි ගණන අර විදිහට එකතු කරමු බින්දුවයි 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 5යි 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 10න් බින්දුව එකක් විතරයි. ඒක මේ පැත්තට එනවා. 2යි 9යි 1යි 9යි 1යි 2. 9යි 1යි 10යි 12යි 13යි 13යි 9යි 22යි 23යි 24යි 25න් 5යි. 2ක් ඉතිරි. කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි 650යි 650ක් ආවා 650ක් ආවා මුළු ළමයි ගාන 1280 හරි දැන් ලියනවා එම නිසා
මුළු ළමයි ගණන. එම නිසා පාසලේ සිටින මුළු ළමයි ගණන. ආ මේ දෙක එකතු කරන්න. මෙතන බිංදුවයි පහයි තුනයි. අටයි හයයි හයයි දොළහයි. එක්දස් දෙසියසුවයි. එක්දස් දෙසියසුවයි. ඇතින්. එම නිසා පාසලේ සිටින මුළු ළමයි ගණන. එක්දස් දෙසියසුවයි. හරි. වැඩේ තේරුණාද? තේරුණා සර්. හරි. තේරුණා සර්. හරි. අපි යන් ඊළඟ කොටසට. ඔන්න පුතේ ඊළඟට ඔය රෝම ඉලක්කම් 7න් අහන දේ තනියම කරන්නකෝ දැන් බලන්න කීයක් එනවද කියලා පාසලේ සංවිධානය කර ඇති ශ්‍රමදාන කටයුත්තක් සඳහා පිරිමි ළමයෙකුගෙන් රුපියල් 100යි ගැහැණු ළමයෙකුගෙන් 80ක් එකතු කරනවා එතකොට එකතු වන මුළු මුදල අහන්නේ ආ මේකෙත් වගන්ති ගන්න පිරිමි මුලින්ම ගැහැණු ළමයිට පිරිමි ළමයිට මුලින්ම පිරිමි ළමයිනේ හරි පිරිමි ළමයින්ගෙන් එකතු වන මුදල කියලා එක වගන්තියක් ගන්න. පිරිමි ළමයින්ගෙන් එකතු වන මුදල. දැන් මේ රෝම ඉලක්කම් 7. මේ ඉස්සෙල්ල කරේ රෝම ඉලක්කම් 6. පිරිමි ළමයින්ගෙන් එකතු වන මුදල. එකතු වන මුදල. පිරිමි ළමයි ඔක්කොම කීයක් ඉන්නවද 650 පිරිමි ළමයෙකුගෙන් කීය ගාන එකතු කරනවද 100 ගානේ 650 100ෙන් ගුණ කරාම කීයක් දෙන්නේ 65000යි රුපියල් 65000ක් එනවා පිරිමි ළමයින්ගෙන් එකතු වන මුදල ඔය විදිහෙන් බලන්න පුතේ ගැහැණු ළමයින්ගෙන් එකතු වන මුදල ගැහැණු ළමයින්ගෙන් එකතු වන මුදල පිරිමි ළමයින්ගෙන් එකතු වන මුදල ගැහැණු ළමයින්ගෙන් එකතු වන මුදල අන්තිමට එම නිසා එකතු වන මුළු මුදල එම නිසා එකතු වන මුළු මුදල අන්තිමට ගැහැණු ළමයි කී දෙනාද 630යි එක ගැහැණු ළමයෙක්ගෙන් කීය ගානේද 80 ගානේ 80 ගානේ රුපියල් කීයක් එනවද බලන්න 50400 ආ බින්දු දෙකක් අකට දාගත්තා බින්දු දෙකක් අකට දාගත්තා 50400 63 වරක් 8 බලන්න පුතේ 63 8ෙන් ගුණ කරන්න 63 වරක් 8 8 16 24 දෙකක් ඉතිරි 6 වරක් 8 48යි 49 50යි 504යි 50400යි ඔන්න 50400ක් එනවා හරි දැන් එකතු වන මුළු මුදල ගන්න මේ දෙක එකතු කරන්න 65000 එකතු කිරීම 50400 ගන්න මුළු මුදල රුපියල් වලින් 65000යි 50400යි එකතු කරන්න එකතු වන මුළු මුදල හරි අපි එකතු කරමු පැත්තකින් කටකොලයක එකතු කරන්න 65000යි 50400යි එකතු කළාම පුතේ මෙතන බිංදුවයි මෙතන බිංදුවයි 4යි මෙතන 5යි 6යි 5යි 11යි ආ මෙන්න ආව කීයක්ද 115400යි එහෙම නැත්නම් 115400යි
කොබලන්න මෙච්චර මුදලක් එකතු වුණු ළමයි අත උස්සන්න මේ ගාන උත්තරේ ආපු ළමයි හරි ඉක්මනින් කරන්න පුතේ ඉක්මනින් තනියම කරන්න මම පොඩි වෙලාවක් දෙන්නම් තනියම කරගන්න කරලා ඉවරයි හරි ඒක කරලා ඉවර ළමයිට ප්‍රශ්න අංක 7 පටන් ගන්න පුළුවන් ප්‍රශ්න අංක 7 පටන් ගන්න පුළුවන් වැඩ ඉවර ළමයි ප්‍රශ්න අංක 7 පටන් ගන්න පුතේ තාම මේක ලියන ළමයි ඉන්නවද මට චුට්ටක් කියන්න මේක ලියන ළමයි ඉන්නව නම් පුතේ බෝඩ් එක මේක ස්ක්‍රීන් එක මකන්නද ආ සර් තාම ලියන ළමයි ඉන්නවද චුට්ටක් නෑ සර් මකන්න සර් හරි පුතේ තේරුණාද ගාන හොඳට හොඳටම තේරුණා සර් තේරුණා තේරුණ නැති කවුරු හරි ඉන්නවද තේරු ඒ කවුද තේරුණ නැති කවුරු හරි ඉන්නවද සර් ටාසන් ඇවිල්ලා දැන් දෙන්න මන් ටාසන් බාප්පට මේ යන්න බිමි තේරුණ නැති කවුරු හරි ඉන්නවද නෑනේ හොඳටම තේරුණානේ හරි පුතේ එහෙනම් පටන් ගන්න හැමෝම ප්‍රශ්න අංක 7 මම ස්ක්‍රීන් එකට දාලා දෙන්නම් ටියුට් එක මොකද ටියුට් එක නැති ළමයි ඉන්න නිසා මම ටියුට් එක ස්ක්‍රීන් එකට දාලා දෙන්නම් ඕන්න පුතේ බහුතීර ප්‍රස්තාරයක් අඳින්න තියෙන්නේ ප්‍රශ්න අංක 7ට කර්මාන්ත ශාලාවක සිටින එක් එක් වගරියේ නෙමෙයි වර්ගයේ වෙන්න ඕන එතන පොඩි printing mistake එකක් එක් එක් වර්ගයේ සේවක තනතුරේ නියුතු ගැහණු හා පිරිමි සේවක සංඛ්‍යාව පහත වගුවේ දැක්වේ මෙම තොරතුරු බහුතීර් ප්‍රස්තාරයකින් දක්වා පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න හරි සේවක ලිපිකරු තනතුරට ඉන්නවා ගැහණු සේවකයෝ 10 දෙනෙකුයි පිරිමි සේවකයෝ 8 දෙනෙකුයි කම්කරු ගැහණු සේවකයෝ 12යි පිරිමි සේවකයෝ 15යි ඒ කියන්නේ පුතේ මේ වගේම ගැහණු පිරිමි බහුතීර පස්සයාරයක් නේද අඳින්න තියෙන්නේ මේ ඇඳපු වගේම එකක් හැබැයි මේක නම් අර හකුළු වන්න ඕනද හකුළු එද්දාන්න ඕනද නෑ නෑ මේක එහෙම හකුළු ඕනේ නෑ ඇයි ඒ මේක පුතේ 10 8 12 15 හරි තෝන් ගන්න පුළුවන් අපි එහෙනම් කොටු දෙකකින් කීය ගානේ ගම්මුද දෙකෙන් දෙක ගම්මු කොටු දෙකකින් දෙක ගානේ ගම්මු හේතුව පුතේ මේකේ 2 4 5 තිබුණොත් ලකුණු කරන්න පුළුවන් නේ පුතේ කොටු දෙකක මැදට එහෙනම් කොටු දෙකක් කියද්දි දෙක ගානේ ගම්මු 2 4 6 8 10 12 ආ හොම හොම කීයට නකම් ගන්න ඕනිද උපරිම 20ට යන 20ට නකම් ගන්න හරි වැඩේ පටන් ගන්න ඕන්න වැඩේ පටන් ගන්න බහුතීර ප්‍රස්තාරය අපි බලමු වේගෙන්ම ඉක්මනින්ම ඉතාමත්ම ලස්සනට ඉතාමත්ම පිරිසිදුවට දඩ බඩ ගාලා කරන ළමයි කවුද කියලා ඉවරයි නා රේස් හෑන්ඩ් දාන්න පටපස් සෝරි තීර බහුතීර ප්‍රස්තාරය ඇඳලා ඉවරයි බහුතීර ප්‍රස්තාරය ඇඳලා ඉවරයි නම් රේස් හෑන්ඩ් දා ගන්න දාඩ බඩ ගාලා දාන්න
දෙන්නෙක් වැඩ ඉවරයි එළම හිට පුළුවන් අහන ප්‍රශ්න වලට උත්තර ලියන්න පුතේ ඕගලන්ට කැමති නම් ඔය දැන් ඔයාලගේ ලියන පොත නිසා මම ඕගලන්ට පොඩි බහුතීර් ප්‍රස්තාරයක් පෙන්වන්නම් ඔයාලා කැමති නම් මෙහෙම ඔයාලගේ ලියන පොතේ මෙහෙම highlight කරගත්තら කමන්නේ මේ දැක්කද highlight තියෙනවා නම් මේ විදියට කරගත්තら කමන්නේ හැබැයි විභාගෙට මේව කරන්න යනවද විභාගෙට නෑ නෑ විභාගෙට කරන්න එපා හොඳේ විභාගෙට කරන්න මේ විදියට ආ මෙහෙම එකක් මෙහෙම මෙහෙම ගහනවා අනිත් එක හිස්ස තියෙනවා එතන තුනක් ආවොත් නේ ඔව් ඇයි වෙලාව නැහැ නේ පුතේ විභාගෙට මේ ඔන්න දැන් ඔයාලගේ ලියන පොත නිසා මෙහෙම කරලා කමන්නේ නැහැ මම තව එකක් පෙන්නම් නේ මේක ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ दलव වෙන කොලේක ලියා ගන්න වෙන කටු කොල කැලක් අරගෙන ලිපිකරු වෙච්ච එකයි සෑම ටියුට් තියෙනවා ඒ හින්දා මේක කරන්න ඕනේ නෑනේ ඔව් ඔයාලගේ ටියුට් එක තියෙනවනේ පුතේ ටියුට් එක තියෙන නිසා ටියුට් එක තියන ළමයි පොතේ කරන්න කොහොම වුණත් පොතේ තමයි කරන්න ඕනි මම මේ ටියුට් එක නැති ළමයිට දැම්මේ ටියුට් එක නැති දරුවන් ඉක්මනින් මේක කටු සරහනක් දාගෙන වැඩේ කරන්න පටන් ගන්න ඇඳලා ඉවරයි සර්. හරි, very good. ඌ මේ අද චුලාන් නැද්ද? චුලාන්ගේ සද්දයක්වත් ආවේ නෑ මට. නැත්තම් සර් චුලාන්ට මෙහෙම කර කර ඉන්නවා. අද චුලාන් නෑ. චන්දුලේ ඉන්නවද? චන්දුලේ ඉන්න. චන්දුලේ ඊයේ මම යනකොට මෙන්න ඉන්නවා. उस बाइसिकले पैदे पैदे मान देख का पार है अभी चंदूला 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 वाटे में राउंगा हाँ ना हरे ඇඳලිවරයි සර්. හරි, very good. ඇඳලිවරයි. හයි, අය හරි පුතේ, හොඳයි. very good. පුතේ අනිවාර්යෙන් අක්ෂ නම් කරලා තියෙන්න ඕනි. බලන්න ඔයාලගේ අක්ෂ නම් වෙලාද බලන්න.
අක්ෂ නම් කරලා තියෙන්න ඕන සේවක සංඛ්‍යාව එක අක්ෂයක් සේවක සංඛ්‍යාව අනිත් අක්ෂය සේවක තනතුර සේවක තනතුර සේවක සංඛ්‍යාවයි සේවක තනතුරයි හරි මම පොතේ ස්ක්‍රීන් ෂෙයාර් එක අයින් කරනවා මෙන්න සේවක සංඛ්‍යාව මෙන්න සේවක තනතුර හරි මුලින්ම අපිට දීලා තියෙන්නේ එක ලිපිකරු ගැහණු සේවකය 10 දෙනයි පිරිමි සේවකය 8 දෙනයි 10යි 8යි ඔන්න මම මේ හරියට පටන් ගන්නම් 10 10යි 8යි හරි මේ ඉන්නේ ලිපිකරු ලිපිකරු මේකෙත් පුතේ මම අර විදියට මුලින් තියෙන එක පාඩ කරගන්නවා මුලින් තියෙන එක පාඩ කරනවා එතකොට මුලින් ඉන්නේ ගැහණුද පිරිමිද ගැහණු ගැහණු ආ එතකොට මේකෙන් දැක්වෙන්නේ ගැහණු ඊළඟට කම්කරු 12යි 15යි කම්කරු दोलाहा पहलव आ पहलव इन्ने दाहतराई दासे हरी मेद मिन्नपति औरी मेद इन्ने इन्ने दाहतराई दासे आई हरी मेद तमाई मैं काम करूं කම්කරු එයාලගේ පළවෙනි එක පාඩ කරනවා ගැහණු අය ටික ඉවරයි සර් වැඩේ කරලා හරි වෙරි ගුඩ් රියදුරු ගැහණු දෙන්නයි රියදුරු ගැහණු දෙන්නයි හරිනේ පුතේ ගැහණු ඩ්‍රයිවිං බෑග් එක නිකන් නෙමෙයි හරි ඔන්න රියදුරු රියදුරු ගැහණු අය දෙන්නයි පිරිමි අය ඉන්නවා 5 දෙනෙක් පිරිමි අය ඉන්නවා 5 දෙනෙක් මෙන්න මේකට දෙන්නේ වැඩේ හරි හරි මේ රියදුරු ඊළඟ මුරකරු මුරකරු ගැහණු අය ඉන්න 20ක් ගැහණු අය 20ක් බුදු අම්මෝ මොරේට දාලා තියෙන්නේ ගැහණු අයනේ බලන් ගියා හොඳටම මුර කරලා තියෙයි බලන් ගියා ගෙවල් හොරු අරන් ගියා ගෙවල් නෙමෙයි දැන් මේ ආයතනෙ මොරේට වැඩිපුරම දාලා තියෙන්නේ ගැහණු මුරකරුවන්ට ආ 20ක් ඉන්නවා හරි පිරිමි අය 15යි 15යි මේ ඉන්න 14යි 16යි හරි මෙද මෙද මේ මුරකරු ඊළඟට උපදේශක උපදේශක ගැහණු 8යි ගැහණු 8යි හරි මේ ගන්නට උපදේශක තනතුරට ගැහණු 8යි පිරිමි 5යි
හතරයි හයයි මැද උපදේශක සෝකන් පැතරන්ද කවුනනේ කමක් නැහැ පුතේ ඉතින් මෙහෙම ඇඳනම් වඩා හොඳයි උපදේශක හරි ඊළඟට ගබඩා බාරකරු ගැහණු හයයි ගබඩා බාරකරු ගැහණු හයයි ගබඩා බාරකරු ගැහණු හයයි පිරිමි 10යි පිරිමි 10යි මොන් හරි ඔන්න මමත් වැඩ හරි මුලින් තියෙන ඒවා පාට කර ගන්නවා මුලින් තියෙන ඒවා පාට කරනවා පාට කරපු අය ගැහෙනු අය මුලින් තියෙන ඒවා ඔක්කොම පාට කර ගන්න හරි ඕන පුතේ වැඩ ඉවරයි කොබලන්න මේ විදිහට බහුතීර ප්‍රස්තාරේ දාගත්තු ළමයි අත උස්සන්න බහුතීර ප්‍රස්තාරේ ආ පුතේ මොකද මට ඇහුන්නේ ආයි කියන්න සර් චුට්ටක් ඇහරේ පුතේ මේක දිහා බලන්නම් කරන්න බෑ බහුතීර ප්‍රස්තාරේ මේක දිහා බලාගෙන අඳින්න බෑ මොකද හේතුව මගේ පුතේ මේවා වෙනස් වෙනෝනේ හරි ඔයාල උස්සන ගාන වෙනස් වෙනවා ඒ නිසා අර වගුවෙන්ම තමයි බලන්න ඕනි මේක දිහා මගේ බහුතීර ප්‍රස්තාරේ දිහා බලාගෙන ඔයාලගේ බහුතීර ප්‍රස්තාරේ ඇන්දොත් සම්පූර්ණයෙන් වැරදි හරිද හේතුව පුතේ ඔයාලා මේ හරිය එකක් කියරගන්නේ ටිකක් හොයාගන්න අමාරුයි පුතේ මගේ එහා මෙහා ගිහිල්ලා තියෙන්නේ ඇයි මගේ කොටු රූල් නැහෙනේ හරි ඒ නිසා මගේ එක දිහා බලාගෙන ඔයාලගේ බහුතීර ප්‍රස්තාරේ විනාශ කරගන්න එපා මගේ කොටු රූල් නැති නිසා ටිකක් හොයන්න අමාරුයි මේ 6 6 එන්න ඕන මෙහෙම මේ ගන්න තියෙන්නේ පහලින් දැක්කනේ එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා ටිකක් එහා මෙහා ඒ කියන්නේ මේ හරියට යද්දි ටිකක් මට හොයාගන්න අමාරුයි මුකුත් අර හරිය තියෙනේවා කිසිම ළමෙක් මගේ එක දිහා බලාගෙන මේක අඳින්න යන්න එපා ඔයාලට ලැබිච්ච එකයි මට ලැබිච්ච එකයි එක වගේද කියලා බලන්න හැඩේ එක වගේද බලන්නකො හැඩේ එක වගේනේ හැඩයෙන් බලන්න හැඩෙන් ඇත් බැලුවම ඇති මේ අගයන් බලන්න යන්න එපා අගයන් එහා මෙහා වෙනවා මොකද මගේ මේ හරියට යද්දි හොයන්න අමාරුයි කොටු රූල් නැති නිසා රෝමිලාකන් එක අඩුම සේවක සංඛ්‍යාවක් සිටින සේවක තනතුර කුමක්ද පුතේ සේවකය අඩුවෙන්ම ඉන්නේ මොකේද රියදුරු තනතුර රියදුරු රියදුරු දාන රෝමිලාකන් එක රියදුරු හරි කරගෙන කරගෙන යන දඩබඩ ගාලා දැන් තේරෙනවා වැඩේ කරන්න වැඩිම සේවක සංඛ්‍යාවක් සිටින සේවක තනතුර කුමක්ද මුරකාරු තනතුරට මේ හොඳට වැඩි මෙන්න ගොඩක් වැඩි දෙකේම වැඩිනේ නම් මුරකාරු රෝම ඉලක්කම් තුන ගැහෙනු සේවකයින් අඩුවෙන්ම සිටින සේවා තනතුර රියදුරු තනතුර ගැහෙනු සේවකයින් අඩුමෙන්ම ඉන්නේ පුතේ රියදුරු තනතුර තනතුර කියලාත් ලියන්න රියදුරු තනතුර තනතුර රියදුරු
තනතුර රොමිලාකන් 4 පිරිමි සේවකයින් වැඩියෙන්ම සිටින සේවා තනතුර කුමක්ද දෙකක් තියෙනවනේ කම්කරු හා නුරකරු තනතුර ආ මෙන්න පුතේ මෙයාලගෙන පිරිමි ඔයාලා ලිව්ව නේද අර මෙහෙම කොටුවක් ඇඳලා ඒකේ පාට කරපු එකෙන් දැක්වෙන්නේ කවුද ගැහණු පාට කරපු එකෙන් ගැහණු පාට නොකරපු එකෙන් පිරිමි කියලා ලිව්වද ලිව්ව නේද ආ ඒක ලිව්වේ නැත්තම් ලකුණු අඩු වෙනව හොඳේ පාට කරපු එකෙන් ගැහණු පාට කරලා නැති එකෙන් පිරිමි එහෙමනේ අපි ගත්තේ හරි එහෙනම් පුතේ ඔන්න පිරිමි සේවකින් වැඩියෙන්ම ඉන්න තනතුරු දෙකක් තියෙනවා මේ මේ මෙයාලනේ පිරිමි පාට නොකරපු එක තමයි පිරිමි මෙන්න කම්කරු හා මුරකරු මුරකරු කම්කරු හා මුරකරු කම්කරු හා මුරකරු තනතුරු තනතුරු රොමිලක්කම් පහ මුළු ගැහණු සේවක හා මුළු පිරිමි සේවක සංඛ්‍යාව සොයා මුළු සේවකයන් ගණන සොයන්න ආ මුළු ගැහණු සේවකයන් ගණන හොයන්න මුලින්ම මුළු ගැහණු සේවකයන් අර ඉස්සෙල්ල වගේ පුතේ මේ ටික එකතු කරගන්න වගුවෙන් ගන්න එක ලේසි මුළු ගැහණු 58 හරි මං ස්ක්‍රීන් එක දාන්නම් මුළු ගැහණු සේවක සංඛ්‍යාව ගන්න මෙන්න මේ ටික එකතු කරන්න ඕන මං එකතු කරගෙන යන්නම් 0.2 0 ඔව් 0.2 0.8 6 අරි මෙතන 8යි 1 2 3 4යි 1ක් ඉතිරි 5යි 58යි මුළු පිරිමි 8යි 5යි 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 0.58යි 58 5යි 10යි 15යි 20යි 8යි 28 8 2ක් ඉතිරි 1යි 2යි 3යි 3යි 4යි 5යි 58යි ඒත් 58ක් හරි දැන් ලියන්න පුතේ මුළු පිරිමි සේවකයන් සංඛ්‍යාවත් කියලා මුලින් ගන්න නෑ මුලින් අහලා තියෙන මුළු ගැහණුනේ මුළු ගැහණු සේවක සංඛ්‍යාව කියලා ගන්න රෝමි ලක්කම් පහ දාලා මුළු ගැහණු සේවක සංඛ්‍යාව සමානයි 58යි ඊළඟට මුළු පිරිමි සේවක සංඛ්‍යාව සමානයි ඒත් 58යි එම නිසා මුළු සේවකයන් ගණන එම නිසා මුළු 116 සංඛ්‍යාව හරි 8යි 8යි 16න් 6 එකක් ඉතිරි 5යි 5යි 10යි 1යි 11යි 116යි ඕනේ එකක් හරි රොමිලාකන් 6 හරි රොමිලාකන් 6 වැඩේ පටන් ගන්නද මුළු සෝරි ලිපිකරුවෙකුගේ දිනක වැටුප රුපියල් 1200ක් නම් ලිපිකරුවන් සඳහා දිනකට ගෙවිය යුතු මුදල කීයද පුතේ ලිපිකරුවන්ට දවසකට 1200ක් ගෙවනවද ලිපිකරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න 18ක් ලියන මුලින් වාක්‍යයක් ලිපිකරුවන් ගණන කියලා මුලින් රෝම ලක්කම් 6ට ලියන්න
ලිපි කරුවන් ගණන මුළු ලිපි කරුවන් කියලා ගත්තත් කමක් නැහැ මුළු ලිපි කරුවන් ගණන මුළු ලිපි කරුවන් ගණන 10 8යි 18යි දැන් ඊළඟ වාක්‍ය එම නිසා ලිපි කරුවන් සඳහා ගෙවි යුතු මුළු මුදල එම නිසා ලිපි කරුවන් සඳහා ගෙවිය යුතු මුළු මුදල අනිවාර්යෙන් එම නිසා දාන්න ඕනද එම නිසා දැම්ම නම් හොඳයි පුතේ දෙන්නේ නැහැ කියලා හිම ප්‍රශ්නයක් නැහැ හා සර් එම නිසා ලිපි කරුවන් සඳහා ගෙවිය යුතු මුදල හරි ලිපිකරුවන්ට කීයක් ගෙවන්න ඕනද කියලා හොයාගන්නේ කොහොමද ගුණ කර 1200 ගුණ කරනවා 18 අන්න හරි එක ලිපිකරුවෙට 1200යි ඒ වගේ ඔක්කොම ලිපිකරුවෝ 18ක් ඉන්නවා ගුණ කරලා ගන්න කීයක් එනවද කියලා 1200 18ක් අගට බිංදු දෙකක් දාගත්තා 12ක් 18 अनीत रोमिल ප්‍රමිලකම් 7 8ක් කරන්න ඉක්මනින්ම ඔක්කොම ප්‍රශ්න ටික කරා සර් හරි පුතේ මම මේ ටික මකන්නද තාම ලියන ළමයි ඉන්නවද ලියන ළමයි ඉන්නවද නෑ සර් නෑ නෑ නෙමෙයි නෑ නම් නෑ කියන ඕනම් ඕක කියන නෑ මොකද නෑ ඕන රෝමි ලක්කන් 7 රෝමි ලක්කන් 7ෙන් අහලා තියෙන්නේ පුතේ උපදේශක වරයෙකුගේ දිනක වැටුපු රුපියල් 1000ක් නම් උපදේශක වරුන් සඳහා දිනකට ගෙවිය යුතු මුළු මුදල ආ මුළු උපදේශක වරුන් ගණන හොයන්න 13යි උපදේශක වරු ගණන 13 ඔක්කොම උපදේශක වරු ඉන්නවා ඕ හෝ හෝ ආ මෙතන 8යි මෙතන 5යි 8යි 5යි 13 13ක් ඉන්නවා එම නිසා උපදේශක උපදේශක වරුන්ට ගෙවිය යුතු මුළු මුදල එම නිසා උපදේශක 13ට ගෙවිය යුතු මුළු මුදල එක උපදේශක කෙනෙක්ට 1000 ගානේ 13 දෙනෙක් ඉන්නවනේ එහෙනම් රුපියල් 13000ක් ගෙවන්න ඕන. ආ ඒකත් හරි. රෝමි ලක්කන් 8. සර් එම නිසා වෙනවා කි මොකද්ද? එම නිසා උපදේශක වරුන්ට ගෙවිය යුතු මුළු මුදල. එම නිසා උපදේශක වරුන්ට ගෙවිය යුතු මුළු මුදල. එම නිසා උපදේශක වරුන්ට ගෙවිය යුතු මුළු මුදල. හරි. රෝමි ලක්කන් 8. අනෙකුත් සේවකයන් සඳහා දිනක වැඩුපු රුපියල් 800ක් නම් මෙම කර්මාන්ත ශාලාවේ සේවකයන් සඳහා දිනකට ගෙවිය යුතු මුළු මුදල සොයන්න. අන්න පුතේ. ඒතර අනිත් සේවකයෝ ටික ගත්තොත්. දැන් අපි මේ වෙද්දි හොයලා තියෙනවා ලිපිකරුවන්ටයි උපදේශක වරුන්ටයි
නේ වැඩිපුර ගෙවලා තියෙන්නේ නේද වැඩිපුර ගෙවලා තියෙන්නේ කාට කාට ලිපිකරුවන්ටත් ගෙවලා වැඩිපුර ලිපිකරුවෙක්ට කීය ගාන ගෙවලද 1200 උපදේශක වරුන්ට ගෙවලා කීය ගානේද 1000 එතකොට අනිත් සේවකයෝ ඉතිරි සේවකයින් ගණන හොයාගත්තා නම් හරි නේද දැන් මේ ටිකයි මේ ටිකයි මේ ටිකයි මේ ටිකයි එකතු කරලා එයාලට කීය ගානද ගෙවන්නේ ඉතිරි සේවකයන්ට 800 ගානේ ඒකනේ පුතේ මෙතන කියන්නේ මේ අනෙකුත් සේවකයන් සඳහා දිනක වැඩපුර රුපියල් 800ක් නම් මෙම කර්මාන්ත ශාලාවේ ඒ සේවකයන් සඳහා දිනකට ගෙවිය යුතු මුළු මුදල අහනවා ඒ කියන්නේ මේ ඔක්කොගෙම එකතුව ගන්න ඕන අපි බලමු දැන් අනෙකුත් සේවකයින් ගණන හොයාගමු දැන් අනෙකුත් සේවකයින් ගණන කොහොමද ගන්නෙ දැන් අනෙකුත් සේවකයින් ගණන ඕ අනෙකුත් සේවකයින් ගණන හොයාගන්න ක්‍රමයක් තියෙනවා ගැහණු පිරිමි මෙහෙම එකතු කරගෙන ඒ කියන්නේ එකතුෙන් ගන්නත් පුළුවන් නේද පුතේ අපිට අපි අර ඉස්සෙල්ල මේ මුළු සේවක සංඛ්‍යාව හෙව්ව නේද? ඔව් සර්. මුළු සේවකින් ගණන හෙව්වනේ. එතනින් ඔක්කොම ලිපිකරුව කී දෙනෙක් ඉදියේද? 10. ලිපිකරුව 18යි. උපදේශක කීයද? 13යි. 13. එහෙනම් මේ මුළු සේවකින් ගණනේ 18කුයි 13කුයි මොනව කරා නම් හරිද? අඩු කරන්න. අඩු කරා නම් හරිද? හරි එහෙනම් ගන්න පුතේ ඉතිරි සේවකින් ගණන කියලා ගන්නක වාක්‍යයක් ඉතිරි සේවකින් ගණන එහෙම නැත්නම් අනෙක් සේවකින් ගණන කියලා ගත්තත් කොහමද ඉතිරි සේවකින් ගණන හරි අනෙක් සේවකින් ගණන හරි කියලා ගන්න මෙහෙම වාක්‍යයක් ඉතිරි සේවකයින් සේවකයින් ගණන මුළු සේවකයෝ කී දෙනෙක් ඉඳියද එකතු කරාම 116යි 116න් අඩු කරන්න පුතේ කම්කරුව 18ක් ඉඳියා උපදේශකයෝ 13 දෙනෙක් ඉඳියා 116න් 18කුත් ඒ වගේම 13කුත් අඩු කරන්න ඉතිරි සේවකයෝ ගණන ගන්න මම මේ ටික තා පොඩ්ඩක් එහාට කරලා ලියන්න අයියෝ හරි හරි ඉතිරි සේවකින් ගණන 116න් 18කුයි ඒ වගේම 13කුයි අඩු කරනවා අඩු කරන පුතේ 116න් 18ක් අඩු කරන්න ඊළඟට 13ක් අඩු කරන්න 116න් 18ක් අඩු කරමු 18යි 13යි එකතු කරලා අඩු කරත් හරි ඔව් හරියටම හරි හරියටම හරි 18යි 13යි එකතු කරලා ඒන උත්තරේ 116න් අඩු කරා හරියටම හරි මේ පැත්තෙන් එකක් ගෙනාවා 16න් 8ක් 8යි මෙතන බිංදුව බිංදුවෙන් එකක් බෑ එහා පැත්තෙන් එකක් ගෙනාවා 10න් එකක් 9යි 98ක් වෙනවා 98ෙන් තව 13ක් අඩු වෙන්න ඕනේ 8ෙන් 3ක් 5යි 9ෙන් එකක් 8යි 85යි ඔන්න පුතේ ඉතිරි සේවකයා ගාන 85යි. එතකොට ඉතිරි සේවකයන් සඳහා මුළු වැටුප හොයන්න දෙන්න. ඉතිරි සේවකයන් සඳහා මුළු වැටුප. මුළු වැටුප නෙමෙයි මුළු මුදල කියලා ගන්න එක. ඉතිරි සේවකයන් සඳහා ගෙවිය යුතු මුළු මුදල කියලා ගන්නකො ඉතුරු සේවකයන් සඳහා ගෙවිය යුතු මුළු මුදල ඉතිරි සේවකයන් සඳහා ගෙවිය යුතු මුළු මුදල ඉතිරි සේවකයන් සඳහා ගෙවිය යුතු මුළු මුදල සේවකයෙක්ට කීය ගානේ 800 ගානේ 85 දෙනෙක්ට බලන්න කීයක් එනවද කියලා එක සේවයක්
සේවකයෙක්ට 800 ගානේ 85 දෙනෙක්ට 68000යි හරි අපි බලමු 68000යි බින්දු දෙකක් දාගත් ආගට 8 වරක් 5 බින්දුව 4ක් ඉතිරි 8 වරක් 8 64යි 4යි 68යි රුපියල් 68000ක් එනවා ඕන්න ඉතිරි සේවකයන් සඳහා ගෙවිය යුතු මුළු මුදල හැබැයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ මොකද්ද පුතේ අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ කොහමද දිනකට ගෙවිය යුතු ඒ කියන්නේ මෙම කර්මාන්ත ශාලාවේනේ මේ කර්මාන්ත ශාලාවේ ලිපිකරුව උපදේශක අනිත් ඔක්කොමත් එක්කනේ ගන්න ඕනේ එහෙනම් පුතේ අපි දැන් ලියන්න ඕනේ මේ නිසා මෙම කර්මාන්ත ශාලාවේ දිනකට ගෙවිය යුතු මුළු මුදල කියලා වාක්‍යයක් ගන්න එම නිසා මෙම කර්මාන්ත ශාලාවේ දිනකට ගෙවිය යුතු මුළු මුදල මනිසා මෙම කර්මාන්ත ශාලාවේ දිනකට ගෙවිය යුතු මුළු මුදල සමානයි එම නිසා මෙම කර්මාන්ත ශාලාවේ දිනකට ගෙවිය යුතු මුළු මුදල සමානයි මොනව මොනව මොනවද එකතු කරන්න ඕන උපදේශකයන්ගේ දිනකට වැටුපයි ලිපිකරුවන්ගේ වැටුපයි අනිකුත් සේවකයන්ගේ මට කියන්න ලිපිකරුවන්ට කීයක් ගෙව්වද 1200 ගානේ ඔක්කොම 13000 ලිපිකරුවන්ට නෙමෙයි උපදේශකයන්ට උපදේශකයන්ට දහ ගානේ දහතුන් දහයි අනිත් සේවකයන් ඉතුරු අයට 68000 එකතු කරන්න ඕන ඔය ටික එකතු කරන්න බලන්න කීයක් දෙන්නේ කියලා හරි පහලින් ලියාගෙන එකතු කරන්න කටුකොලයක ලියා ගන්න පහලට ලියාගෙන එකතු කරන්න හරි මෙතන බිංදුවයි බිංදුවයි 6යි 8යි 9යි 10යි 11යි 12න් 2 එකක් ඉතිරි 6 7 8 9 10 කීයක් දාවේ 1,2600යි රුපියල් 1,2600යි මෙන්න මුළු මුදල හරි වැඩේ තේරුණාද තේරුණා සර් තේරුණා නේද ඖෂධයෙන් ප්‍රශ්න අංක 8 වැඩේ පටන් ගන්න ප්‍රශ්න අංක 8ක් වැඩේ පටන් ගන්නකෝ මම ඒක ගෙදරට දෙන්නම් කොහොමත් ඔව් පුතේ කියන්න තව ගණන් කීයක් හඳනවද සර් තව එක ගාන අන්තිම ගාන තියෙන්නේ දැන් තියෙන්නේ පුතේ ඔය ටියුට් එකේ අවසන් ගාන හරිද දැන් වෙලාව නම් ආ නමේ අමාරයි කමන්නේ ඔයාල පුතේ මේ 8 වෙනි ගානේ බහුතීර ප්‍රස්ථාරය ඇඳගෙන ඉන්න ඕනි 8 වෙනි ගානේ බහුතීර ප්‍රස්ථාරය විශේෂයි ඒ විශේෂත්වය ඒකේ මේ එක කාණ්ඩයක් ගත්තොත් ඒකේ තීරු කීයක් තියද 3ක් තියෙනවා ආ මේක එක කාණ්ඩයක් ගත්තොත් තීරු 2 ගානේ මේ එක කාණ්ඩේ තියෙන්නේ තීරු දෙක ගන්න. ඊළඟට අපි අඳින්න තියෙන බහුතීර ප්‍රස්ථාරය එක කාණ්ඩයක තීරු තුනක් තියෙනවා. එතකොට ඔයාලා මෙන්න මෙහෙම ලස්සනට කරාට කමන්නේ නැහැ. මම දැන් ඒක පෙන්වන්නම් ඒක කරපු එක. මම ඉස්සෙල්ලත් පෙන්නවා. ආයෙත් පෙන්වන්නම්. හයිලයිට් කරාට කමන්නේ නැහැ. දැන් gedare දිරි කරන්නේ පුතේ හයිලයිට් මොන්නේ නැහැ. පාට පැන්සල් මේකේ තියෙන පාට පැන්සල් වලින්.
හරි මේ තියෙන්නේ ඒ ඔයාලට ඔය දීපු ගානම තමයි මේ තියෙන්නේ මෙන්න බලන්න ලස්සන්ට වැඩේ කරලා තියෙනවා පේනවනේ මෙන්න ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ ඔන්න මේ ශිෂ්‍යත් විභාග තුන ලියලා ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ පහනින් ලියලා මේ දැක්කනේ පාට කොළ පාටය අරගෙන තියෙන ශිෂ්‍යත්වෙට ඔයාලට කැමති පාටක් ගන්න ශිෂ්‍යත්වෙට එක පාටක් සාමාන්‍ය පෙළට තව පාටක් උසස් පෙළට තව පාටක් අරගෙන මේ විදිහට ලස්සනට වැඩේ කරගෙන එන්න ඕනි මම හැමෝගෙම බහුතීර පස්තරේ බලන කොමඩ පොත් පෙන්වන්න කියලා ඒතර මට මෙහෙම පොත උස්සල පෙන්වන්න ඕන මෙන්න සර් අපි කරා මෙන්න හොඳයිද කියලා ඒක මට පෙන්වන්න ඕන හැමෝම ලබන සතියේ හරි නේද ඒකේ ප්‍රශ්න ටික කරන්න අපතේ සෝගේ ප්‍රශ්න ටික මේකේ ප්‍රශ්න ටිකත් කරන්න හා ප්‍රශ්න ටිකත් කරන්න පුළුවන් ළමයි කරන්නකෝ ප්‍රශ්න ටික දැන් කරගන්න පුළුවන් ප්‍රශ්න ටිකත් කරන්න ඔක්කොම ටික කරගෙන ඉන්න එක ප්‍රශ්නයනේ පුතේ ප්‍රශ්න අංක 8 තියෙන්නේ මම ඒක ලබන සතියේ සාකච්ඡා කරනවා හරිද ඒක සාකච්ඡා කරනවා ඒ නිසා ඔයාලා හදාගෙන ඉන්න හදාගෙන ඇවිල්ලා හරි වැරදි චෙක් කරගන්න පුළුවන් ඒ වගේම සර් අභ්‍යාසත් කරන්නද සර් අභ්‍යාස දෙනවද අභ්‍යාස ඔක්කොම අභ්‍යාස ටික කරන්න ඕන සියලුම අභ්‍යාස ටිකත් කරන්න දැන් කරගන්න පුළුවන් බහුතේරි පාඩවල පුතේ පාඩමේ අංකය 26 දත්ත නිරූපණය හා අර්ථකථනය මේ ටියුට් එක ගත්තේ නැති ළමයිට හෙට ගන්න පුළුවන් හෙට කසුන් එක ඇරලා මට පුතේ දැන් අද කසුන් එකේ ටියුට් ඉවර නම් මට අද දාන්න යන්න වෙලාවක් නැහැනේ දැන් ක්ලාස් තියෙනවනේ මම හෙට අද හවසට දාන්නම් හෙට ගිහිල්ලා ගන්න මම ටියුට් 8ක් 10ක් විතර දාන්නම් තව හරිද ඒතර ටියුට් එක හම්බ වෙච්ච නැති ළමයි සහ ගත්තේ නැති ළමයි හෙට ගිහිල්ලා ගන්න හෙට ඒ වගේම සමුදත් පැරලා තියෙන්නේ හෙට අනිද්දම අනිවාර්යෙන් ගන්න පුතේ නැත්නම් ආයෙ ඉවර වෙයි අන්තිම හරිය වෙනකොට සෑ අනිත් පාඩමේ ටියුට් එක දෙන්නේ නැද්ද අනිත් පාඩමේ පුතේ ටියුට් එක දෙන්න ඕනේ මම තාම ටියුට් එක අවසන් කළා නෑ ටියුට් එක අවසන් වුණ නැතුනොත් පුතේ මම නෝට් එක පොතේ හරි දෙන්නම් හරිද මේ ඒ නිසා මම ටියුට් එක අවසන් කරොත් ඔයාලට ඒක ගෲප් එකේ දැනුවත් කරන්නම් ටියුට් එක ගන්න කියලා ටියුට් එක අවසන් කරගන්න බැරි වුණොත් හදලා ආවිවර කරගන්න බැරි වුණොත් අපි නෝට් එක පොතේ ලියමු කමන්නේ දැන් අපි කොහොමද ස්පීඩ් යනවනේ පුතේ අපිට තව පාඩම් කීයද තියෙන්නේ පරිමාණ රූපය තෙසලාකරණය සිදුවීමක පියහැකියා තව පාඩම් තුනක් හරි ඒ නිසා ගැටලුවක් නැහැ සිලබස් මේ මාසෙන් ඉවර කරන්න පුළුවන් හරි මේ මාසේ අන්තිම ඊළඟ මාසෙ මූල වගේ වෙනකොට සිලබස් එක ඉවර කරන්න පුළුවන් හරි එහෙනම් වැඩ ටික කරගෙන එන්න සියලුම අභ්‍යාස ඔක්කොම ගණන් ටික හදාගෙන එන්න ඕනි. එහෙනම් පුතේ හැමෝටම අයබෝවන් සර්ණයි. ෆොටෝ ගහලා වන්නද සර්? ෆොටෝ ගහලා වන්න. ෆොටෝ ගහන්න. අයබෝවන් සර්. හරි පුතේ. අයබෝවන් සර්. අයබෝවන් සර්ණයි.